मगे नाम निशाने मम विश्वविद्यालय तुंगन वसर शिष्यावक अवासनावकट वंगे अतिरनीति संपूर्ण वशिंग इवत्कल मास तुना गत वेंडटत्कालिंग अपि कोविड देवन रलट मुहुन दिला तेनु මේ මොහොත වන විට සෞඛ්‍ය උපදේශන අනුගමනය කරමින් සමාජ දුරස්ත කරන ක්‍රම භාවිතා කරමින් අපේ පවුලේ අය යාළුවෝ රැක බලා ගන්න එක අපේ වගකීමක්. මේ මුළු ලෝකයේම අර්බුදයකට පත්ලා තියෙන අවස්ථාවක් බව අපි තේරුම් ගන්න ඕනේ. දැන් ලෝකයේ කොවිඩ් නිසා සිදුවෙච්ච මරණ සංඛ්‍යාව මිලියන 1.2 ඉක්මවලා තියෙනවා. ලෝකයේ ආර්ථිකය දැඩි වශයෙන් බලපෑමකට ලක් වෙලා මිලියන ගණනක මිනිසුන් තමන්ගේ ජීවන උපාය රැක ගන්න අරගල කරනවා. අපි දැන් ජීවත් වෙන තත්ත්වය කවදාහරි එන්නතක් සොයාගෙන ලෝකයේ සියලු දෙනාම එන්නත් කරන තුරු අපේ ජීවිතේ නව යථාර්ථයට පාටපත් වෙනවා. රටේ තරුණ ප්‍රජාව වශයෙන් රටේ බලධාරීන් අපිව ආරක්ෂා කරන්න ගන්න ක්‍රියාමාර්ගවලට සහයෝගය දක්වන එක අපේ වගකීමක්. සෞඛ්‍ය වශයෙන් තියෙන තර්ජනයට අමතරව අපි අන්තවාදයේ වපුරන බහිරී ප්‍රකාශන හා ව්‍යාජ ප්‍රවෘත්ති රැල්ලකට මුහුණ දීලා තියෙනවා. සමාජ මාධ්‍යවල අපි දකින සීරු තොරතුරු සම්පූර්ණයෙන්ම විශ්වාස කරමින් ඒ වගේ සත්‍යතාවය ගැන කිසිදු විමසීමක් නොකර බෙදා හරින එක වසංගතය තව ශීඝ්‍රයෙන් පැතිරෙන්න අපි කරන උදව්වක්. අවිනිශ්චිතභාවයක් සමාජයේ තියෙන හැම මොහොතකම අසත්‍ය තොරතුරු හා වෛරී ප්‍රකාශන පැතිර යන නිසා කෝවිඩ් බලධන් පුද්ගලයන් හෝ එයින් පීඩාවට පත් වී ඇති තමන්ව සමාජයෙන් ප්‍රතික්ෂේප වෙයි කියලා බය ඇති කරගන්න පුළුවන්. අපි තහවුරු නොකළ අසත්‍ය හා වෛරී ප්‍රකාශන බෙදා හැරීමෙන් වැළකී යුතුයි. කෝවිඩ් පරිසරයට ස්ථානයක් හෝ ජනවර්ගයක් නැහැ. ඒ නිසා අපි සමහර සමාජ කණ්ඩායම් වලට පමණක් එහි වරද පටවමින් දොස් පැවරීම වැරදි. අපි පුද්ගලයන් ගැරහීමකට ලක් කරනකොට, ඔවුන්ට නිඳා කරනකොට, ඔවුන් සමාජයෙන් කොන්වේ යන බය නිසා ඔවුන් වාද්‍ය උපකාර ලබා ගැනීමට පැකිලෙනවා. අපි හිතනවා මීම් එකක් පෝස්ට් එකක් ෂෙයා කිරීම විහිළුවක් කිරීම හානිකර දෙයක් නොවන බව. ඒත් ඒක පවතින වෛරී ප්‍රකාශන හා වාචික හිංසන සංස්කෘතියට දායක වීමක් වෙන්න පුළුවන්. අපේ ඒ හැසිරීම ඇත්ත වශයෙන්ම වෛරසයේ පැතිරීමට වක්‍රාකාරව දායක වෙනවා. මේ වසංගතයෙන් නිසා අපි සීලු දෙනාම අපේ ජීවන රටා විනාශ කරන්න සිදු වුණා. අපි දැන් නිවසින් පිටව යන සෑම අවස්ථාවකම මුහුණ ආවාද පල්දිනවා. අපි හැම වෙලාවම අත්සෝදනවා. එකිනෙකාට ආචාර කරන්න අලුත් දිවි සොයාගෙන තියෙනවා. අපි සමාජයේ අපේ හැසිරීම වෙනස් කරලා තියෙන විදිහටම සමාජ මාධ්‍ය ජාලා තුළ අපේ හැසිරීමද ධනාත්මක ලෙස වෙනස් කරගන්න උත්සාහ කරන්න ඕනේ. මුලින්ම අනිත් අයට කාරුණික වෙන්න. ඔබගේ ආදරණීයයන් ආරක්ෂා කරගන්න. ඔවුන්ට සහය දෙන ඉදිරිපත් වෙන්න. එකිනෙකා ගැන සැලකිලිමත් වන්න. ඔබ විසින් බෙදා හරින තොරතුරුවල සත්‍යතාවය ගැන හිතලා බලන්න. අපි එකමුතුවේ කටයුතු කරන තාක්කල් සාර්ථකව කොවිඩ් අභියෝගයෙන් මුහුණ දෙන්න අපිට හැකියාව තියෙනවා. හිතන්න අපි කුණාටුවකට මුහුණ දෙනවා කියලා. කුණාටු අපේ ජීවිතේ මන්දගාමී කරනවා. ඒ අපි එකිනෙකා ගැන හිතලා සමාජයක් ලෙස එකිනෙකාව ආරක්ෂා කරතොත් සාර්ථකව අපිට මේ කුණාටුවට මුහුණ දෙන්න පුළුවන්. අපි අපේ වගකීම ඉටු කරමු. අසත්‍ය හා වෛරී ප්‍රකාශන බෙදා හැරීමෙන් වළකිමු. සෞඛ්‍ය උපදේශන පිළිපදිමු.